ගමිගුඩ ඉන්න දරුවන්ට එක පාටම ටැප්යන්ත්‍රය දීලා දරුව නන්නත්තාර කළ දරුවන්ගේ ජීවිත විනාශ කිරීමේ අභිලාෂයෙන් තමයි මේක කරන්නේ. අද ඇත්තටම මේ වතුර පොදක් බොන්න නැති ඉස්කෝල කොච්චර තියෙනවද? පුටු නැතුව ගස්යට ඉඳගෙන ඉගෙන ගන්න ළමයි ඉන්න ඉස්කෝල තියෙනවා. ඔය පහසුකම් ටිකවත් දෙන්නේ නැතුව මේ ටැප්යන්ත්‍ර දෙනවයි කියලා කියන්නේ මේ රටේ සමාජ සભ્યත්ව සම්පූර්ණයෙන්ම විනාශ කළා, රටම විනාශ කර දැමීමේ උපායක්. ඒ තීරණය ගත්ත කෙනා කවුරුණත් ඔහුගේ එකම අභිලාෂය වෙන්න ඕන, ඔවුන්ගේ එකම අභිලාෂය වෙන්න ඕන මේ රටේ සංස්කෘතිය වල පල්ලටම ගෙනියන්නේ. අදටත් අපේ රටේ මේ පරිගණක තාක්ෂණය අන්තර්ජාලය හොඳ දෙයට වැඩිය අපේ විශේෂයෙන්ම තරුණ පරපුර වැරදි දෙයට තමයි යොදාගන්නේ. ඉතින් ඒක තමයි අර එක පාරටම තාක්ෂණයේ දිනු වෙලා රටකට මේ දේ ආපුවම මේක වෙනවා. අපේ රටේ විතරක් නෙමෙයි හුඟක් එහෙම රටවල් වල තියෙනවා. නමුත් මේක අර ක්‍රමානුකූලව දිනු වෙච්ච රටවල් වල, යුරෝපීය රටවල් වල එම ගත්තම ඒවයි පිළිබඳ යම් විනයක් තියෙනවා. ඒ යම් හැදියාවක් තුළ ඒ උදවිය පාවිච්චි කරනවා. ඒකම විශේෂයෙන්ම පවතින රජයේ බොහෝ ඉහළ පාලකයන්ට මං ගැන රිදුන කාරණේ තමයි සමලිංගික සේවනයේ නීතිගත කරන්න යුරෝපීන් හදලා වපු නීතිය 1340 මම මගේ අමාත්‍යංශික කුණු කූඩේට දාපේ. ගමේ මිනිහා පොල් ගෙඩි 10ක් 15ක් කොරකම් කරොත් මාස 6ක් හිර යනවමයි. මොකද සාක්කේම හොයාගන්න හරි අමාරුයි. හැබැයි වයිට් කොලර් ක්‍රිමිනල්ස්ලා, ඒ කියන්නේ ටයිකොට් ඇඳගෙන බිලියන් ගණන් හොරකම් කරපු අයට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නීතිය අද ක්‍රියාත්මකුනෙත් නැහැ. මීට අවුරුදු 20ක් 30ක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මකුනෙත් නෑ. මේක ඉතාමත්ම ලාභදායක රස්සාවක් ජීවනෝපායක්. වෘත්තියක් එම නෙවෙයි. වෘත්තියක් නම් සුදුසුකම් තියෙන්න වෙනවනේ. ජීවනෝපායක් විදියට දකින නිසා තමයි එන්නේ. මොකද අපි රටේ මිනිසුන්ට අත්දැකීම් තියෙනවා. සමහරලාට පාර්ලිමේන්තුවේ, සමහරලාට පාලස් සභාවේ, තව සමහරට ප්‍රාදේශීය සභාවේ. පුෂ් බයිසිකලෙන් ආපු මිනිසයා අවුරුද්දක් දෙකක් යනකොට යන්නේ ලක්ෂ 300ක 400ක පජරෝ එකකින්, එහෙම නැත්නම් මොන්ටේරෝ එකකින්. ඉතින් ඒක දකපු දෙවිය කල්පනා කරනවා මේක තමයි, මේකට තමයි අපිත් අනුගත වෙන්න ඕනේ කියලා. මේක නිකන් වෙනස් වෙන්නේ නැහැ, මේක වෙනස් කරන්න ඕන. ඒක ඉතින් ඒක අපි අනාගත પરම්පරාවට බාර දීලා හරියන්නේ නැහැ. වගකීම් අපි කවුරුත් ගන්න ඕන. සිළු පුරවැසියන්ගේ වගකීමක් යුතුකමක්. පරාදුලා හිටියොත් පරාදෙච්ච පැත්තේ හිටපුවාම ලැබෙන වරප්‍රසාද වගේ නෙවෙයි, දිනන පැත්තට ගියපුවම සියලු පඳුරු පාක් කුඩම් වරප්‍රසාද වරදාන සියල්ල ලැබෙනවා. ඒකෙම තේරෙනවා මේ මිනිස්සු දේශපාලන කරන්න ඇවිල්ලා තියෙන්නේ රට ගැන හිතලා නෙවෙයි, බඩයි කටයි ගැන හිතලා. බලපෑම් එල්ල වුණා, කිසිම බලපෑමකට යට වුණේ නැහැ. ඔව්, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයට මිනිස්සෙක්නේ බල්ලෙක්වත් එන්නේ නැති කාලේ තමයි මම එක්සත් ජාතික පක්ෂයට ආවේ. ඒ වෙලාවේ අපි 2014 තිබුණ 2014 මේ රටේ තිබුණ වාතාවරණය අනුව මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව වෙනස් කළ යුතුවම තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වටේ හිටපු උදවිය පිස්සු බල්ල වගේ තමයි මේ රටේ හැසිරුනේ. මේ රටේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන් විනාශ වෙමින් තිබුණා. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාටත් කන්ට්‍රෝල් කරගන්න, පාලනය කරන්න බැරුව තිබුණා. ඒ නිසා ඒ වෙලාවේ අවශ්‍ය වෙනස සිදු කළ යුතුව තිබුණා. එහෙම නොවුනනම් මේ රටේ මීට වැඩිය විනාශකාරී තත්ත්වයකට යන්න තිබුණා. අද ඒ වෙලාවේ ඉදිරියට ගලමින් පැවතුණු ව්‍යසනකාරී තත්ත්වය අපි වළක්වුවා. අද නැවතත් ඒගොල්ලන් දේශපාලනික වශයෙන් ප්‍රතිසංස්කරණය වෙලා මේම් පාඩම් ඉගෙනගෙන නැවත ජනතාවට ඒ උදවියට බලය දෙනවා නම් දුන්නොත් අපි විශ්වාස කරනවා අර පැරණි මෝඩකම් නොකර ජනතාවට විශ්වාස කරන ආකාරයේ යම් ආකාරයක හොඳ පාලනයක් ගෙනියයි කියලා. හැබැයි මේ වෙනස නොවුනනම් ඒ උදවියගෙන් පවා එවැනි දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම කියන්න බෑ. පාර්ලිමේන්තුවේ අවංකව කටයුතු කරන මන්ත්‍රීවරු ඉන්නවා. ඉතින් මම දන්නේ අපිට වැටුපක් සහ දීමනාවක් ලැබෙනවා, වාහන බලපත්‍රයක් ලැබෙනවා. මගේ නම් වැටුපලි මං හැමදාම පුණ්‍ය කටයුතු වලට යොදලා තියෙන නිසා මම පාවිච්චි කරන්නේ නැහැ. ඒක සත්‍යයක්වත්. ඊට අමතරව ඉතින් ලැබෙන ඒවා කරන අයගෙම තමයි අහගන්න ඕන. සමහරව ඉලක්කම් අපිට ගණන් කරන්න බැරි ඒවා වෙන්නත් පුළුවන්. විශ්වාස කරනවා අධ්‍යාපන මට්ටමක් තියෙන එක තමයි හොඳ කියලා. හැබැයි අපිට එහෙම සීමා කරන්න බෑ. මොකද DS සේනානායක අග්‍රාමාත්‍යතුමා
බණ්ඩාරනායක මැතිනිය වගේ ගත්තොත් මේ රටේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයෝ එහෙම වැඩිදුර අධ්‍යාපනය ලැබපු අය නෙවෙයි. එතකොට එංගලන්තේ වින්ස්ටන් චර්චිල් මහත්මයා අධ්‍යාපනයේදී සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මේ කේම්බ්‍රිජ් එක විභාගයක් දහවතාවක් විතර කරන්න වුණා. හැබැයි පස්සේ කාලෙක එතුමා වගේ දාර්ශනික දේශපාලනික ලෝකෙට බිහි වුණේ නැහැ. නොබෙල් තෑග දිනා ගන්න තරමට ශක්තිය තිබුණා. ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ලොකු අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් නෙවෙයි. නමුත් ආසියාවේ බිහිවෙච්ච විශිෂ්ටතම බුද්ධිමතුන් 6 දෙනාගෙන් එක්කෙනෙක්. ඉතින් ඒක නිසා මම මේ අධ්‍යාපනය විශ්වාස කරන්නේ නැහැ. එහෙමම ඕනේ කියලා. අනිත් පැත්තෙන් ගත්තම පාර්ලිමේන්තුවට ආචාර්ය මහාචාර්යවරුත් ඇවිල්ලා ඉන්නවා. සමහරලාට දෙක පාස් අය නොකරන දේවලුත් ඒගොල්ලත් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා කොහොමද මේ නිර්ණායකය මෙතන ගලපන්නේ කියන එක ප්‍රශ්නයක්. මම කියන්නේ අධ්‍යාපනයට වැඩිය රටට ජාතියට ආදරය කරන කැක්කුමක් දෙන පුජ්‍යලයෝ තමයි මේ රටේ දේශපාලනට අවශ්‍ය වෙලා තියෙන්නේ. අද වෙනකොට රට ජාතිය ගැන හිතන්නේ නැති සියලු සම්පත් විකුණගෙන කාලහරි තමන්ගේ මඩිය තර කරගැනීමේ අදහසින් තමන්ගෙන් පස්සේ පුතාට පුතාගෙන් පස්සේ මුණුබුරාට, ඒ කියන්නේ දේශපාලන පරපුරු ජීවිතයක් ගත කරන දේශපාලන පරම්පරාවල් නිර්මාණය වෙලා මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම ජරාජීර්ණ වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ රටට අවශ්‍ය කරන්නේ මේ දේශපාලනයෙන් ජීවත් වෙන මිනිස්සු නෙවෙයි, ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු ඇල්ල දේශපාලනට යම් කිසි දායකත්වයක් ලබා දීම. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම පීල්ලෙන් පිට පැනලා තියෙන්නේ. නැවතත් අපි වැඩවසම් අධ්‍යාපන ක්‍රමයක් රාජ්‍ය තුල නිර්මාණය කරලා තියෙනවා. අපේ රටට ගැළපෙන ක්‍රමය තවමත් කණ්ණංගර අධ්‍යාපන ප්‍රතිපත්තිය. ඒකට අපේ අධ්‍යාපනඥයෝ පයින් ගහලා දැන් ගිහිල්ලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද අධ්‍යාපන ලොකු විකෘතියක් තියෙනවා. අධ්‍යාපනයත් අද දේශපාලනඥයින්ට මුදල් හම්බ කරගන්න ජාවාරම් කාර්යී ක්‍රියාපිලියෙත් අබ්බවට පත් වෙලා තියෙනවා. අද පාසලකට ළමෙක් දාන ලක්ෂ 10 15 ගන්නවයි කියන එක මේ රටේ හැමෝම දන්නවා. ඒ වගේම ළමයි දාන්න ළමයා කුසියේ පිළිසිඳ ගත්ත දවස් ඉඳලා බොරු ලේඛන ව්‍යාජ ලේඛන හදනවයි කියලා දෙමාපියෝ හැමෝම දන්නවා. ඉතින් මේ ඔක්කොම දැනුවත්තේ මේ විවෘතව සිද්ධ වෙනවා. නොදන්නාසේ සිටිනවා. නීතිය ක්‍රියාත්මක නොකර තියෙනවා. ඉතින් මේක නෙවෙයි වෙන්න ඕන. මෙතෙන්දි දෙමාපියන්ට දොස් කියන්න බෑ. ඕන දෙමාපියෙක්ගේ ප්‍රාර්ථනය තමයි තමන්ගේ දරුවට හොඳ අධ්‍යාපනය දෙන්න. හැබැයි ඉතින් ඒ සඳහා සුදුසු ක්‍රමවේදය හදාන්න තමයි ආණ්ඩුවක් තියෙන්නේ. නැත්නම් ආණ්ඩුවක් රටකට උවමනා නෑ. මම දකින්නේ විදියට නම් මේ ක්‍රමය එක්තරා මට්ටමකට නිවැරදි කරගන්න උත්සාහයක් දරුව රිචඩ් පතිරණ අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයා විදියට කටයුතු කරන කාලේ, ඒ වගේම අපි දැක්ක බඳුළු ගුණවර්ධන අමාත්‍යතුමා ලොකු උත්සාහයක් කරා. හැබැයි එතුමාගේ උත්සාහයට ඉඩ දුන්නේ නැහැ ඉහළේ. ඉඩ දුන්නා නම් මම හිතනවා මේක තව වෙනසක් වෙන්නට ඉඩ තිබුණා කියලා. අනිත් එක දැන් ඇත්තටම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නැවතත් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්ද කියන එක ගැටලුවක්. 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මේ පාසල් පද්ධතියේ කොටස් පළාත් සභාවලට ලබා දීලා, ඒ පළාත් සභාවල ගත්තම සමහර අධ්‍යාපන ඇමතිලා අධ්‍යාපන විෂය භාර අධීක්ෂණ මන්ත්‍රීලා බලපුවම අපේ රටේ අධ්‍යාපනයේ දෙයියන්ගේම පීඨ කියලා තමයි කියන්නේ.